पान दिए। आई बोवन पुंच दोला पुताला है मोटम। डीपी किड्स यूट्यूब नालिकावट पुंच वाला है मोम सादरे पिलिगानवा। ඔන්න අදත් මේ ලස්සන පුංචි පන්ති කාමරයේදී මම ඔයාලට අලුත් පාඩමක් කියලා දෙන්නයි මේ සෝදානම් වෙලා ඉන්නේ. එක ශ්‍රේණිය ඉගෙන ගන්න පුංචි දූලා පුතාලගේ මව්බස වැඩ පොතේ අභ්‍යාස තමයි අපි ඔන්න කරන්න මේ බලාගෙන ඉන්නේ. පුංචි ඔයාලා වගේම අපේ බනිත් හරිම ආසාවෙන් තමයි ඉන්නේ අද මොකක්ද අපි වැඩ පොතේ කරන අභ්‍යාසය කියලා දැනගන්න. එහෙනම් අපි දැන් මේ වෙනකොට අපි ඉගෙනගත්තු මධ්‍ය අක්ෂර නිවැරදිව පස්තුලේ ලියන්නේ කොහොමද කියලා වැඩ පොතේ අභ්‍යාස කළා. පුංචාලට මතකයි නේද? ඔන්න එහෙනම් අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද ආරෝහණ අක්ෂර අපි නිවැරදිව පස්තුලේ ලියන්නේ කියලා. එහෙනම් ඔයාලා හැමෝම වැඩ පොත අරන් සූදානම් වෙන්නකෝ මාත් එක්ක අභ්‍යාස කරන්න. ඔන්න මං අපේ පුංචි දූලා පුතාලට දැන් කියලා දෙන්න සූදානම් වෙන්නේ මං කලින් කිව්වා වගේම ආරෝහණ අක්ෂර. මොනවද බණී ආරෝහණ අක්ෂර කියන්නේ? දැන් අපේ පුංචි දූලා පුතාලා දන්නවා. ඔව්, පස් රූලේ ලියනකොට ඉහළට ලියවෙන අකුරු තමයි පුතේ ආරෝහණ අක්ෂර කියලා කියන්නේ. ඔන්න එහෙනම් අපි බලමු මුලින්ම අපිට ලියන්න තියෙන ආරෝහණ අක්ෂරය මොකක්ද කියලා. බණීට කියන්න පුළුවන් දේ අකුර මොකක්ද කියලා? මොකක්ද ඒ අකුර? හරියට හරි ටා අකුර. එහෙනම් දැන් ඔයාලා මෙන්න මේ අකුර තියෙන පිටුව පෙරලා ගන්නකෝ. දැන් හොඳට මතක තියා ගන්න ඕනේ අපි මේ අකුරු යාළුව ලියන්න කලින් හොඳට උල් කරපු පැන්සලක් ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? උල හරියට තිබුණේ නැත්තම් පුතේ අපිට අකුරු ලස්සන ලියන්න බැරුව යනවා. ඔන්න එකත් මතක තියා ගන්න ඕනේ. එහෙනම් අපි බලමු මෙන්න මේ ටා අකුරු යාළුවව අපි කොහොමද ලියන්න පටන් ගන්න කියලා. බලන්නකෝ මේ අකුරු යාළුව ලියන්න පටන් ගන්න පුතේ මේ පස් රූලේ දෙවැනි රූලේ. ඊට පස්සේ මේ විදිහට පහළට ඇවිල්ලා හතරවෙනි රූලේ වැදිලා ඔන්න ඉහළට ගිහින් පළවෙනි රූලේ වැදිලා ටිකක් පහතට ඇවිත් තමයි පුතේ මේ අකුරු යාළුව ලියලා අවසන් කරන්නේ. ඔන්න එනම් මතක තියාගන්න ඕනේ මේ ආරෝහණ අක්ෂර යාළුව ලියනකොට අපිට ඕන වෙනවා පස් රූලේ 1 2 3 4 කියන මේ රූල් හතරම. එහෙනම් අපි දැන් මේ දීලා තියෙන කඩඉරි මතින් මේ ටා අකුරු යාළුවව ලියමු. ඔන්න බලන්නකෝ. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ටා අකුරු යාළුවව නිවැරදිව කඩිරි මතින් ලියන්නේ. දැන් මම එක අකුරු යාළුවයි ලියන්නේ. පුංචි ඔයාලා ඉතුරු අකුරු යාළුවෝ ටික ලස්සන ලියන්න ඕනේ. ඔන්න එහෙනම් අපි බලමු ඊළඟ අකුර. මං කියනවා ඊළඟ අකුර මොකද්ද කියලා අපි බණීට පෙන්වන්න කියලා. බලමු අපි බණී නිවැරදිව අකුරු යාළුවව පෙන්වයිද කියලා. ආ, මොකද්ද මේ අකුර? වා අකුර නේද? එහෙනම් අපි බලමු අපිට ඊළඟට ලියන්න තියෙන්නේ වා අකුර තමයි. එහෙනම් කොහොමද මේ වා අකුරු යාළුවා පස් රූලේ ලියන්නේ? මේ අකුරු යාළුවාගේ ගැටය ලියන්න පටන් ගන්න පුතේ අපි දෙවෙනි රූලෙන්. 2යි 3යි කියන රූල් දෙක අතරේ ගැටය ලියලා කොක්ක දාලා ඔන්න පහලට ගන්නවා. පහලට ඇවිත් හතරවෙනි රූලේ වැදිලා ඉහළට ගිහිල්ලා ඔන්න පළවෙනි රූලේ වැදිලා තමයි මේ විදිහට පහළට ඇවිත් අකුරු යාළුවව ලියලා අවසන් කරන්නේ. එහෙනම් අපි දැන් මේ ව අකුරු යාළුවව පස් රූලේ ලියමුද? හරි, ඔන්න බලන්නකෝ. ඔන්න ඔය විදිහට මම
මේ කඩේරි මතින් ව අකුරු යාලුවව ලිව්වා. එහෙනම් ඊළඟ අකුර මොකක්ද? පෙන්වන්නකෝ බණි. හරියට හරි. ච අකුර. මොකක්ද? ච අකුර. එහෙනම් අපි දැන් මේ කඩේරි මතින් ච අකුරු යාලුවව ලියමු. කොහොමද මේ ච අකුර ලියන්න පටන් ගන්නෙ? ඔව්. මේ අකුර ලියන්න පටන් ගන්න පුතේ මේ දෙවෙනි රූලේ. ගැට ලියන්න පටන් ගන්නවා 2 3 කියන රූල් දෙක අතරේ. ඊට පස්සේ උන කොක්කත් ලියනවා. ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ මේ ච අකුරට කෙටි ඉරක් තියෙනවා. ඒ ඉර ලියන්න පුතේ අපි මේ 3 රූල මත. සමහර වෙලාවට බණි අපේ පුංචි දූල පුතාලා ඔය කෙටි ඉර ලියන්න අමතක කරනවා. අනේ ඉතින් ච අකුර වෙනුවට ලියලා තියෙන මොන අකුරද? වා අකුර. ඔන්න හොඳට මේක මතක තියාගන්න ඕනේ කෙටි ඉර ලියන්න. ඊට පස්සේ මේ අපි කලින් වා අකුර ලිව්වා වගේම මෙන්න මේ විදිහට පළවෙනි රූලේ වැදිලා ටිකක් පහලට ඇවිත් මේ අකුරු යාළුවා ලියලා අවසන් කරනවා. ඒ වගේම තමයි මේ ගැටේයි කොක්කයි කෙටි ඉරයි ලිව්වට පස්සේ ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ අත ටිකක් ඉහළට ඔසවන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉතිරි කොටස ලියන්න. එහෙනම් බණි අපි දැන් මේ ච අකුරු යාළුවව මේ කඩේර මතින් ලියමු. ඔන්න මම ච අකුරු යාලුවවත් කඩීර මත ලිව්වා. දැන් ඉතිරි අකුර ඔයාලා තමයි ලියන්න ඕනේ. එහෙනම් අපි බලමු ඊළඟට අපිට ලියන්න තියෙන අකුරු යාලුවා කවුද කියලා. ඔන්න ඊළඟට අපිට ලියන්න තියෙන පුතේ ඩ අකුර. බණි ඔයාට පුළුවන් ද ඩ අකුර නිවැරදිව පෙන්වන්න? ආ බලන්නකෝ. කියනකොටම අපි බණි ඩ අකුර පෙන්නලා නේද? හරි ඔන්න එහෙනම් අපි දැන් ඩ අකුරු යාලුවා කොහොමද මේ පස්රුලේ ලියන්නේ කියලා බලමු. ඔන්න පුතේ අපි කලින් ලිව්වනේ වා අකුර. ච අකුර එහෙම. එතකොට මේ අකුරු යාලුවගේ ගැටේ ලියන්න පටන් ගත්තේ මොන රූලෙන්ද? හරියට හරි. මේ දෙවෙනි රූලේ වැදිලා 2 3 කියන මේ රූල් දෙක අතරේ තමයි ගැටේ ලියන්නේ. ඊට පස්සේ ඔන්න කොක්ක ලියලා ච අකුර ලිව්වා වගේම කෙටි ඉරක් ලියන්න ඕනේ පුතේ 3 රූලේ. ඒක ඔන්න අමතක කරන්න බෑ. ඔන්න ඊට පස්සේ 3 රූලේ ඉඳලා පහළට එනවා 4 රූල දක්වා. ඔන්න 4 රූලේදී පුංචි කන්දක් උඩට නැගලා ඔන්න ආයෙ පහළට ඇවිත් 4 රූලේ වැදිලා ඔන්න ඉහළට ගිහින් 5 රූලේ වැදිලා ටිකක් පහළට ඇවිත් තමයි මේ ඩ අකුරු යාලුවව ලියලා අවසන් කරන්නේ. එහෙනම් අපි දැන් මේ අකුරු යාලුවා කඩිරි මතින් ලියමුකෝ. ඔන්න ඔය විදිහට අපි ඩ අකුරු යාලුවා ලියලා අවසන් කළා. එහෙනම් අපිට ඊළඟට මොකක්ද ලියන්න තියෙන අකුර? බණි දන්නවද? ඔව්. මොකක්ද දන්නද ඒ අකුර? හරියට හරි බණි. ඒ අකුර. එහෙනම් අපි බලමු කොහොමද මේ ඒ අකුර නිවැරදිව පස්රුලේ ලියන්නේ කියලා. ඔන්න එහෙනම් කලින් අකුරු වගේමයි ගැටේ ලියන්න පටන් ගන්න පුතේ. මේ දෙවෙනි රූලෙන් පටන් අරගෙන මේ 2 3 කියන රූල් දෙක අතරේ ගැටේ ලියලා කොක්ක දාලා මොකක්ද ලියන්නේ? කෙටීර. ඔන්න ඔක ලිව්වට පස්සේ වලට පුළුවන් අත ටිකක් ඉහළට ඔසවන්න. ඊට පස්සේ ටික ලියන්නේ පුතේ මේ 3 රූලේ ඉඳලා 4 රූල දක්වා ඇවිත් ඔන්න ඔහම
පළවෙනි රූලේ වැදිලා තමයි පුතේ මේ ඇතුළට ගැටේ ලියන්නේ. සමහර වෙලට අපි පුංචි දොල පුතාල මේ පළවෙනි රූලේ වැදිලා ටිකක් පහලට ඇවි ගැටේ ලියනවා. එහෙම ලිව්වොත් වැරදි. ඒ නිසා මේ අකුරු යාලුවා නිවැරදිව ලියන විදිය හොඳට මතක තියාගන්න ඕනේ. අනිත් දේ තමයි පුතේ මේ ගැටේ ලියනකොට මේ ඇතුළට පුංචි නැම්මක් ලියලා තමයි ලියන්නේ. පුංචි පොඩි රැල්ලක් වගේ. ඒක හොඳට ඔන්න මතක තියාගන්න ඕනේ. හරි එහෙනම් අපි දැන් ඔය කියපු හැම දෙයක්ම මතක තියාගෙන මේ ඒ අකුරු යාලුවව කඩේර මතින් ලියමු. ඔන්න ඔය විදිහට ඒ අකුරු යාලුවවත් මම කඩීර මතින් ලිව්වා. ඔන්න එහෙනම් අපි බලමු ඊළඟට අපිට ලියන්න තියෙන අකුරු යාලුවා කවුද කියලා. ඔන්න අපි ඊළඟට ලියන්නේ බනි ඒ අකුර. ඔන්න අපිට පෙන්වලා දීලා තියෙනවා මේ ඒ අකුර ලියන්නේ කොහොමද කියලා. කලින් විදිහමයි කලින් ඒ අකුරට පුංචි යාළුවෙක් එකතු වෙනවා. කවුද බනි මේ යාළුවා? හරියට හරි. අපි යාට කියනවා කොඩිය කියලා නේද? හල් කිරීමේ එක ලකුණක් තමයි මේ කොඩිය කියන්නේ. ඔන්න එහෙනම් මේ කොඩිය ලියන්න පටන් ගන්නේ කොහොමද? ඔව්. පස් රූලේ මෙන්න මේ තුන්වෙනි රෝල තියෙන පුතේ. අන්න එතන ඉඳන් අකුරේ ගෑවිලා පටන් අරගෙන ඔන්න පළවෙනි රූලේ වැදිලා පුංචි ගැටයක් ලියලා ඊට වඩා ටිකක් ලොකු ගැටයක් ලියලා තමයි අවසන් කරන්නේ. එතකොට ඒ අකුර ලියන්නේ කලින් ලිව්ව වගේම තමයි. එහෙනම් අපි දැන් මේ ඒකි අකුරු යාලුවව පස් රූලේ ලියමු. ඔන්න ඔය විදිහට ඒ අකුරු යාලුවවත් අපි පස් රූලේ ලිව්වා. ඔන්න මම බනීට කියනවා අපිට ඊළඟට ලියන්න තියෙන අකුරු යාලුවා කවුද කියලා කියන්න කියලා. බනී දනවද ඒ කවුද කියලා? මා අකුර. අපි බලමු බනී හරියට අපිට මා අකුර පෙන්වයිද කියලා. ආ ඔය බලන්නකෝ. කියද්දිම බනී මා අකුරු යාලුවා පෙන්වලා තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ මා අකුරු යාලුවා නිවරදිව ලියන්නේ කියලා. ඔන්න පුතේ පස් රූලේ 1 2 3 4 කියන රූල් යොදාගෙන තමයි ආරෝහණ අක්ෂර ලියන්නේ. ඔන්න මේ මා අකුරු යාලුවා අපි ලියන්න පටන් ගන්න පුතේ දෙවෙනි රූලෙන්. ගැටය දෙවෙනි රූලේ වැදිලා ඔන්න ඔය විදිහට 2 3 කියන රූල් දෙක අතර ලියවිලා මෙන්න මෙහෙම පහලට එනවා තුන්වෙනි රූලෙන්. තුන්වෙනි රූලේ පහලට ඇවිත් ඔන්න ආයෙත් කන්දක් නගිනවා දෙවෙනි රූලේ වැදිලා ඔන්න ආයෙ පහලට ඇවිත් හතරවෙනි රූලේ වැදිලා තමයි පුතේ ඉහළට යන්නේ. ඔන්න හතරවෙනි රූලේ වැදිලා එකපාරටම පළවෙනි රූලේ වැදිලා නවත්තනවද? නෑ නේද? පළවෙනි රූලේ වැදිලා ටිකක් පහලට ඇවිත් තමයි මේ මා අකුරු යාලුවා ලියලා අවසන් කරන්නේ. ඔන්න එහෙනම් අපි දැන් මේ දීලා තියෙන කඩීරි මත මා අකුරු යාලුවව ලියමු.
ඔන්න ඔය විදිහට අපි මා අකුරු යාළුවත් පුතේ කඩීර මත ලියුවා. ඔන්න බනි ඊළඟට ලියන්න තියෙන අකුරු යාළුවා ඔයා මට පෙන්නන්න ඕනේ. මම අකුරු යාළුවව කියනවා. ඔන්න එතකොට ඔයා මට අකුරු යාළුවා පෙන්නන්න ඕනේ. ඊළඟට ඔන්න අපි ලියන්නේ ඕ අකුර. පෙන්නන්නකො බලන්න ඕ අකුරු යාළුවව. ආ හරියට හරි නේද පුතේ. එහෙනම් අපි බලමු මේ අකුරු යාළුවා කොහොමද පස්තුල ලියන්නේ කියලා. ඔන්න මේ අකුරු යාළුවා ලියන්න පටන් ගන්න පුතේ මෙන්න මේ දෙවෙනි රූලේ වැදිලා. දෙවෙනි රූලෙන් තමයි පුතේ අපි ගැට ලියන්න පටන් ගන්නේ. ඊට පස්සේ 2 3 කියන මේ රූල් දෙක අතර ගැටය ලියලා ඔන්න කලින් අර මා අකුර ලිව්වා වගේම පහලට ඇවිත් පුංචි කන්දක් නගිනවා. මේ පුංචි කන්ද ඔව් දෙවෙනි රූලේ වැදිලා තමයි පහලට එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අනේ ඊට පස්සේ මේ හතරවෙනි රූලේ වැදිලා තවත් චූටි කන්දක් ඉහළට යනවා නේද? ඊට පස්සේ ඔන්න පහලට ඇවිත් නැවතත් හතරවෙනි රූලේ වැදිලා ඔන්න ඉහළට ගිහින් පළවෙනි රූලෙත් වැදිලා ඔන්න ටිකක් පහලට ඇවිත් තමයි මේ අකුරු යාළුවා ලියලා අවසන් කරන්නේ. ඔන්න බනි හොඳට අහගෙන ඉන්න ඕනේ. අපේ පුංචි දුල පුතාලත් හොඳට අහගෙන ඉඳලා මෙන්න මේ විදිහට ඕ අකුරු යාළුවා නිවැරදිව ලියන්න ඕනේ. එහෙනම් දැන් අපි මේ දීලා තියෙන කඩේරි මත මේ ඕ අකුරු යාළුවාව ලියමු. ඔන්න මං ඒ විදිහට මේ ඕ අකුරු යාළුවාවත් පස්තුලෙ ලියලා අවසන් කළා. ඊළඟට අපිට ලියන්න තියෙන මොන අකුරද? හරි. ඔන්න බනි මම කියනවා ඔයා කලින් වගේ මට අකුරු යාළුවා කවුද කියලා පෙන්වන්න ඕනේ. ඊළඟට අපිට ලියන්න තියෙන පුතේ ඕ කියන අකුරු යාළුවා. පෙන්වන්න බලන්න බනි ඔයා නිවැරදිව තෝරලා. ආ හරියට හරි නේද පුතේ. ඔන්න එහෙනම් අපි ඊළඟට ලියමු ඕ අකුරු යාළුවාව. ඔන්න කලින් වගේමයි ඕ අකුරු ලිව්ව විදිහමයි හැබැයි පුංචි වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? මේ අකුරු යාළුවාව අපි ලියලා අවසන් කරන්නේ කලින් ඕ අකුරු යාළුවා ලිව්වා වගේ පළවෙනි රූලේ වැදිලා නෙවෙයි. ඕ මේ අකුරු යාළුවට තව පුංචි කෙනෙක් එකතු වෙලා ඉන්නවනේ. එහා කවුද? රැහෙන නේද? ඔව් හල් කිරීමේ එක ලකුණක් තමයි රැහෙන කියන්නේ. එතකොට ඔන්න පළවෙනි රූලේ වදින්නේ පුතේ රැහෙන කියන මේ අකුරු යාළුවා. මේ දෙන්නම එකතු වුණාම තමයි ඕ කියන අකුර හැදෙන්නේ. ඔන්න එහෙනම් බලන්නකො මේ අකුරු යාළුවා මේ විදිහට පළවෙනි රූලයි දෙවෙනි රූලයි මැද්දෙන් ලියලා අවසන් කරලා එතන ඉඳන් ඔන්න රැහෙන ලියලා පළවෙනි රූලේ වැදිලා ඔන්න ආයෙත් අකුරු ගෑවිලා තමයි පුතේ අවසන් කරලා තියෙන්නේ. ඔන්න එහෙනම් අපි දැන් ලියලා බලමුද කොහොමද මේ ඕ අකුරු යාළුවා පස් රූලේ ලියන්නේ කියලා. ඔන්න මං මේ දීලා තියෙන කඩීරින් මතින් ඕ අකුරු යාළුවාව ලියනවා. ඔන්න බලන්නකෝ. ඔන්න පුංචි දුවේ පුතේ මම ඕ අකුරු යාළුවව පස්තුල ලියලා අවසන් කළා. දැන් ඔයාලට පුළුවන් මේ ඉතුරු යාළුව ටික ලස්සනට නිවැරදිව ලියන්න. අපි ඊළඟට ලියන්නේ මොන අකුරු යාළුවද? ඔන්න ඊළඟට ලියන්නේ අපි බ අකුරු යාළුවා. බනි මට පෙන්නන්නකෝ බ අකුරු යාළුවව. අපි බලමු බනි නිවැරදිව පෙන්නයිද කියලා පුතේ. ආ
ඔයා කුරනේ මේයි බණී මම කිව්වේ නෑනේ සංඤක බා කියලා නේද ආ දැන් තමයි හරි මකුරු යාලුවෝ අපේ බණී අපිට පෙන්වන්නේ නේද ඔන්න එහෙනම් අපි දැන් මේ බා කුරු යාලුවා නිවැරදිව පස්රුලේ ඉන විදිහ බලමු ඔන්න පුංචි දුවේ පුතේ බලන්නකෝ මේ අකුරු යාලුවා අපි ලියන්න පටන් ගන්නෙ මෙන්න මෙතනින් ඒ කියන්නේ පුතේ අපි මේ බිංදුව ලියන්න පටන් ගන්නෙ මේ 3යි 4යි රූල් දෙක අතරේ ඊට පස්සේ මෙන්න මේ විදිහට පහලට ඇවිල්ලා හතරවෙනි රූලේ වැදිලා තමයි ඉහළට යන්නේ ඉහළට ගිහිල්ලා මේ දෙවෙනි රූලේ වැදිලා ඔන්න ආයෙත් පහලට එනවා හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ අකුරු යාලුවා ලියනකොට මේ ගැටයයි මේ පහලට එන කොටසයි එකට එක හප්පන්නේ නැහැ එහෙම හැප්පුවොත් වැරදි අන්නේ වැරදි සියල්ලම ලියද්දි මග හරවා ගන්න ඕන නිසා තමයි මෙන්න මේ විදිහට කඩින මත ඔයාලට මේ අකුරු යාලුවා ලියන්න පුරුදු කරවන්නේ ඔන්න පුතේ ඒ විදිහට මෙහෙම ලියලා හතරවෙනි රූලේ වැදිලා ඔන්න ඉහළට ගිහින් පළවෙනි රූලේ වැදිලා එක පාට නවත්තන්නේ නැහැ පුංචි දුරක් පහලට ඇවිත් තමයි අපි මේ අකුරු යාලුවා ලියලා අවසන් කරන්නේ එහෙනම් අපි දැන් මේ බා අකුරු යාලුවව පස් රූලේ ලියමු ඔන්න ඔය විදිහට මම මේ බා අකුර කඩීර මතින් ලිව්වා. ඊළඟට අපි ලියන්නේ මොන අකුරද? හරි. ඔන්න අපේ බණේ අපිට කලින් වරද්දලා පෙන්නවා නේද පුතේ බා අකුරක්. ඕ ඒ මොකද්ද? සංඤක බා නේද? එහෙනම් ඔන්න අපි ඊළඟට ලියන්නේ මෙන්න මේ සංඤක බා අකුර. එහෙනම් අපි බලමු කොහොමද මේ අකුර නිවැරදිව පස් රූලේ ලියන්නේ කියලා. ඔන්න බලන්නකෝ. පුංචි ඔයාලගේ වැඩ පොතේ තියෙනවා මේ අකුරු යාලුවා නිවැරදිව ලියන විදිහ. ඔන්න එහෙනම් අපි දැන් මේ ලියන සූදානම් වෙන්නේ පුතේ සංඤක බා අකුර. අපි බණිත් ඔන්න නිවැරදිව අපිට ඒක පෙන්ලා දුන්නානේ නේද? හරි. සංඤක බා අකුරත් පුතේ හරියට ඕ අකුර වගේම තමයි. ගොඩක් පුංචි දූල පුතාලා මේ අකුරු යාලුව දෙන්නව පටලව ගන්නවා. නිවැරදිව උච්චාරණය කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ සංඤක බා අකුරේ පුංචි වෙනසක් තියෙනවා හොඳට බලන්නකෝ මේ අකුරු යාලුවව ලියලා මෙන්න මේ විදිහට අපි ඇතුළට ලියනවා ලියලා පුංචි මේ විදිහට හැඩයක් අරගෙන හරියට කලයක් අනිත් පැත්ත හරවලා තියෙනවා වගේ හැඩයක් ඔන්න ඒ විදිහට අරගෙන ආයේ පහළට ඇවිත් මේ හතරවෙනි රූලේ වැදිලා ඔන්න ඉහළට ගිහින් පළවෙනි රූලේ වැදිලා ටිකක් පහළට ඇවිත් තමයි අවසන් කරන්නේ. මෙන්න මෙතන තමයි පුතේ මේ ඕ අකුරේ සංඤක බා අකුරේ වෙනස තියෙන්නේ. තේරුණා නේද? හරි. ඔන්න එහෙනම් අපි දැන් මේ සංඤක බා අකුර නිවැරදිව මේ දීලා තියෙන කඩීර මත ලියමු. ඔන්න ඔය විදිහට අපි සංඤක බා අකුර පස් රූලේ කඩීර මතින් ලියුවා. ඊළඟට අපි ලියන අකුරු යාලුවා ඔන්න මම කියනවා බණි ඔන්න ඔයා නිවැරදිව තෝරලා පෙන්නන්න ඕනේ. ඔන්න ඊළඟට අපි ලියන්නේ රා අකුර. අපි බලමු බණි නිවැරදිව පෙන්නයිද කියලා පුතේ. ආ හරි නේද? ඔන්න බණි රා අකුර නිවැරදිව පෙන්නවා. එහෙනම් අපි බලමු මේ අකුරු යාලුවා කොහොමද අපි කඩීර මතින් නිවැරදිව පස් රූලේ ලියන්නේ කියලා. ඔන්න බලන්නකෝ මේ අකුරත් ලියවෙන්නේ පුතේ පස් රූලේ 1 2 3 4 කියන රූල් අතර. එතකොට මෙයා ලියන්න පටන් ගන්නේ මෙන්න මේ දෙවෙනි රූලේ ඉඳලා. මේ විදිහට රවුමට ලියලා ඔන්න හතරවෙනි රූලේ වැදිලා
ඉහෙරට ගිහිල්ලා මේ බලන්නකෝ අපි අර අකුර ලියන්න පටන් ගත්ත තැන තියෙන්නේ අන්න ඒතර වැදිලා තමයි පුතේ පළවෙනි රුවල දක්වා ගිහින් අවසන් වෙන්නේ අපි මෙන්න මේ යන ඉර කෙලින් අතර ලියන්නේ සමහර ලාට අපේ පුංචි දුල පුතාල රා අකුර මේ ඉහළ කොටස කෙලින් දිනනවා එහෙම නෙවෙයි මෙන්න මේ විදිහ ටික ඇද කරලා තමයි අපි රා අකුරේ අවසන් කොටස ලියන්නේ එහෙනම් අපි දැන් මේ රා අකුර කඩීර මත ලියමු ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ රා අකුර කඩීර මත ලියන්න. ඉතුරු අකුරු යාළුවෝ ලියන්නේ පුංචි ඔයාලා. මේ විදිහට ඔන්න වැඩ පොතේ නිවැරදිව රා අකුර ලියන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු. ඊළඟ අකුරු යාළුවා. ඊළඟ අකුරු යාළුවා තමයි බනි. ඊ අකුර. බනිට පුළුවන් ද අකුරු යාළුවා පෙන්නන්න? ආ හරියටම හරි නේද පුතේ. එහෙනම් අපි බලමු කොහොමද මේ අකුරු යාළුවා පස්රුඩ ලියන්නේ කියලා. ඔන්න බලන්නකෝ. අපි දැන් කලින් ඉගෙන ගත්ත රා අකුරු යාළුවා. ඒ විදිහටම මේ රා අකුර ලියනවා. හැබැයි මේ ඊ අකුර හැදෙන්න මෙන්න මේ රා අකුරු යාළුවට තවත් පුංචි යාළුවෝ දෙන්නෙක් එකතු වෙනවා. පේනවා නේද? මෙන්න මේ විදිහ අපි පුංචි රවුන්ඩ් එකක් ලියනවා. අපි කොහොමද 얘 දෙන්නව ලියන්නේ? ඔව් අපි 얘 දෙන්නව ලියන්නේ පුතේ මේ පස් රෝලේ 1 2 කියන රෝල් දෙක අතර. එහෙනම් අපි දැන් මෙන්න මේ ඊ අකුරත් අපි නිවැරදිව පස් රෝලේ මේ කඩීර මතින් ලියමු. ඔන්න පුතේ මං ඊ අකුර ලිව්වා. හොඳට මතක තියාගන්න ඕනේ. මේ ඊ අකුරේ මෙන්න මේ යාළුවෝ දෙන්න අකුරේ ගෑවෙන්නේ නැහැ. ඒ දෙන්න අතර පුංචි ඉඩක් තියලා තමයි ලියන්න ඕනේ. හරි. ඊළඟ අකුරු යාළුවා මොකක්ද පුතේ අපිට ලියන්න තියෙන? අපි එහෙනම් බලමු ඊළඟ අකුරු යාළුවා කවුද කියලා. ඔන්න ඊළඟට අපිට ලියන්න තියෙන්නේ පුතේ මේ ජ අකුර. මොකද්ද? ජ අකුර. ඔන්න බලන්නකෝ අපි කොහොමද මේ අකුරු යාළුවා පස් රෝලේ ලියන්නේ කියලා. ඔයාලට මතකයි නේද? අපි මීට කලින් ප අකුරු යාළුවා පස් රෝලේ ලිව්වා. අනේ විදිහටම අකුරු යාළුවා ලියන්න පටන් ගන්නවා. ගැටය ලියලා, කොක්ක දාලා, බණ්ඩිය ලියලා ඔන්න අපි තුන්වෙනි රෝලේ ඉඳන් පටන් ගන්නවා පුතේ කොක්ක ලියන්න. ඊට පස්සේ මේ අකුරු ලියලා අවසන් වෙනවද? නෑ පුතේ හොඳට බලන්නකෝ මෙන්න මේ විදිහට අපි ගැටයක් ලියනවා ගැටේ ලියලා ඉහළට ඉරක් අඳිනවා හරියට අපි රා අකුර ලිව්වා වගේ නේද එතකොට පුතේ මේ ඉහළට යන ඉර කෙලින් අතර ලියන්නේ ටිකක් අපි ඇද කරලා තමයි ලියන්නේ ඒ වගේම තමයි මේ ගැටේ ලියනකොට මේ කොක්කයි ගැටයයි වෙන වෙනම පේන තමයි ලියන්න ඕනේ ඔයා දන්නවද බනි අපේ සමහර පුංචි දොල පුතාලා මේ ගැටයයි කොක්කයි දෙකම එකට ලියනවා එතකොට මේ අකුර ලියන හැඩය වරදිනවා අන්න ඒ වැරදි නැති කරගන්න තමයි මේ විදිහට අපි කඩීර මත පස් රූලේ මේ අකුරු යාළුව ලියන්නේ එහෙනම් අපි දැන් ජ අකුරු යාළුවව කඩීර මත ලියමු ඔන්න ඔය විදිහට අපි ච අකුරු යාළුවවත් පස් රූලේ ලියුවා. එහෙනම් මේ ඉතිරි අකුරු යාළුවෝ පුංචි දොල පුතාලා ලියන්න ඕනේ. හරි.
ඔන්න අපි ඊළඟට ලියන්නේ පුතේ මූර්දජ නාකුර එහෙනම් අපි බණීට කියමු මූර්දජ නාකුර අපිට තෝරලා පෙන්වන්න කියලා ආ බලන්නකෝ බණී හරියට මූර්දජ නාකුර පෙන්වුවා නේද පුතේ ඔව් ඔන්න ඔයාලා වගේම අපේ බණිත් හරීම දක්ෂයි එහෙනම් අපි බලමු මෙන්න මේ අකුර යාළුවා කොහොමද අපි පස් රූලේ මේ කඩේර මත ලියන්නේ කියලා ඔන්න පුතේ මේ මූර්දජ නාකුර අපි ලියන්න පටන් ගන්නෙ මෙන්න මේ තුන්වෙනි රූලේ ඉඳලා තුන්වෙනි රූලේ මේ විදිහට ගැටේ ලියලා ඔන්න පහලට ඇවිත් මේ විදිහට දෙවෙනි රූලේ වැදිලා ඔන්න ආයෙත් පහලට එනවා පහලට ඇවිත් පුතේ හතරවෙනි රූලේ වැදිලා තමයි ඉහළට යන්නේ ඊපස් මෙන්න මේ විදිහට පුංචි හොටක් වගේ ලියලා මේ ඉහළට යන ඉර අපි ඔන්න ලියනවා පළවෙනි රූල දක්වා හැබැයි අපි මෙන්න මේ ගැටය හරහා ලියන්නේ නැහැ නැත්නම් මේ ගැටය කපලා අපි ඉදිරියට ඉර ලියන්නේ නැහැ මේ ගැටේ ඉහළ කොටස මේ විදිහට වැදිලා තමයි ඉර ලියන්නේ ඔන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට තුන්වෙනි රූලට ටිකක් පහලින් මෙන්න මේ අපි ලියපු කොටසේ වැදිලා මෙන්න මේ විදිහට අපි ලියනවා මේ විදිහට ලියලා ඔන්න එක දෙවෙනි රූලේ වැදිලා තුන්වෙනි රූලෙන් චුට්ටක් ආයෙ පහළට ගන්නවා ඔන්න ඔය ලියපු විදිහටම නැවතත් එහා පැත්තේ ලියලා අපි හතරවෙනි රූල දක්වා මේ කොටස ගේනවා ඔන්න එක පාටම හතරවෙනි රූලේ වැදිලා නවත්තන්නේ නැහැ ටිකක් ඉහළට ගිහින් තමයි අපි මේ අකුර ලියලා අවසන් කරන්නේ එහෙනම් අපි දැන් මේ දීලා තියෙන කඩේ මත මූර්දජ නාකුර ලියමු ඔන්න අපි දැන් මූර්දජ නාකුරත් කඩීර මත පස් රූලේ ලියුවා. ඊළඟට අපි ලියන්නේ මොන අකුරද? හරි. ඔන්න එහෙනම් බණී පෙන්වන්නකෝ මම මේ කියන අකුරු යාළුවව සංඤකඩ. ආ. ඔන්න අපි බණී නිවැරදිව සංඤකඩ අකුර පෙන්නවා. එහෙනම් අපි බලමු මේ අකුරු යාළුව කොහොමද නිවැරදිව පස් රූලේ ලියන්නේ කියලා. ඔන්න පුතේ මේ සංඥක අකුරු වල විශේෂයක් තියෙනවා මොකද දන්නවද අපි මේ අකුරු යාළුවා ලියන්න පටන් ගන්නෙ සංඥකයෙන් එහෙනම් අපි දැන් දන්නවා මේ ඩ අකුර කොහොමද ලියන්නේ කියලා දැන් මේ ඩ අකුරට යාළුවෙක් එකතු වෙලා ඉන්නවනේ එයා තමයි මේ සංඥකය නේද එහෙනම් මං කලින් කිව්වා වගේම මේ සංඥකයෙන් තමයි අපි අකුර ලියන්න පටන් ගන්නෙ ඒතර මේ සංඥකේ ලියවෙන්නේ පුතේ පස් රූලේ තුන හතර කියන රූල් දෙක අතර. ඔන්න ඔය විදිහට මේ හතරවෙනි රූල් ටිකක් ඉහලින් සංඥකේ ලියන්න පටන් අරන් ඔන්න ඊට පස්සේ ගැටිය ලියලා කොක්ක දාලා කෙටි ඉර ලියනවා. ඔන්න මේ ඩ අකුරේ බණ්ඩිය අපි මේ විදිහට ලියලා පුංචි කන්දක් ඉහළට නැගලා ඔන්න පහළට ඇවිත් ආයෙත් හතරවෙනි රූලේ වැදිලා තමයි ඉහළට ලියන්නේ. ඔන්න පළවෙනි රූලේ වැදිලා ටිකක් පහළට ඇවිත් අකුරු යාළුවා ලියලා අවසන් කරනවා. එහෙනම් අපි දැන් මේ අකුර පස් රූලේ ලියමු. ඔන්න ඔය විදිහට සංඥක ඩ අකුර කඩීර මතින් මම පස් රූලේ ලියුවා. ඔන්න එහෙනම් පොංචි දෙය පුතේ අපි දැන් මේ වෙනකොට
ආරෝහණ අක්ෂර සියල්ලම කඩිර මත නිවැරදිව ලියුවා කොහොමද පස්රුලි ලියන්නේ කියලා පුහුණු වෙන්න. දැන් එහෙනම් පුංචි දොල පුතාටත් පුළුවන් මෙන්න මේ වැඩපොතේ අභ්‍යාසය කෙතරම්දි කරන්න. ඔන්න එහෙනම් පුංචි දුවේ පුතේ අද අපි පුංචි ඔයාලගේ වැඩපොතේ අභ්‍යාසවල ආරෝහණ අක්ෂර ලියන්නේ කොහොමද කියලා පුහුණු වුණා. ඔන්න එහෙනම් දැන් අපේ පුංචි දුල පුතාලට පුළුවන් මේ අභ්‍යාසය නිවැරදිව කරන්න. ඔන්න බනි අදට අපේ පාඩම මං අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ වගේම තවත් අලුත් පාඩමකින් නැවත හමු වෙනතුරු පුංචි දුල පුතාලා හැමෝටම ආයුබෝවන්.